ආදරණීය හිත් මේ මිහිතලේ මත වපුරපු හැම තාත්ත කෙනෙකුටම උපහාරයක් වෙන්න කියලා අපි මේ කතා කරන හැම වචනයක්ම මුලින්ම මම ප්‍රාර්ථනා කරනවා අද මේ පියවරුන්ගේ දිනේ දවසේදී. එක දෙක මම මාධ්‍ය ලෝකයේ දරුවෙක් නම් මාව බිහි කරපු තාත්තලක් හඳ මේ පියවරුන්ගේ දිනේ දවසේදී ඒ පියතුමාගේ සෙවණට ඇවිල්ලා කතා කිරීම පුදුම දෛවෝපගත අවස්ථාවක් සහ ජීවිතයේ අමතක නොවන අවස්ථාවක්. මුලින්ම මාධ්‍යයක් ඉස්සරහා මම කට ඇරියේ ලක්හඬ මයික්‍රොෆෝන ඉස්සරහා. රටකට කතා කළේ ලක්හඬ මයික්‍රොෆෝන ඉස්සරහා. වරද්ද වරද්ද ඉගෙන ගත්තේ ලක්හඬ මැදිරිය ඇතුලේ. මේ වගේම වෙලාවක මයුරි සහ මම මීට දශක දෙකකට පමණ පෙර අපි එකට වැඩසටහන් සිද්ධ කළා. එතකොට ඒ ලක්හඬටම ඇවිල්ලා මගේ මාධ්‍ය ලෝකයේ පියතුමන්ගේ හෙවණේ ඉඳලා මට අහිමි වුණු පියසෙනි හසක් ගැන වචන එකතු කරන්න ලැබිච්ච එක මා ලැබපු එකාතකින් භාග්‍යයක්. තාත්තා කෙනෙක්ගේ ආදරය මොන වගේද කියලා මම තාම හිතනවා. මගේ දරුවට දැන් අවුරුදු 13ක්. දරුවට ආදරය දෙනකොට හැම වෙලේම මම හිතන්නේ ඒ අවුරුදු 13 වෙද්දී මට මගේ තාත්තා හිටියේ නැහැ. මේ වගේ මටත් ආදරය ලබන්න තිබුණා නේද කියන ප්‍රශ්නය මගේ හිතේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි. දරුවට තරවටුවක් කරන්න හිතනකොට මට හිතෙනවා මගේ තාත්තා හිටියා නම් මේ වයසේදී මම මෙහෙම දෙයක් කළා නම් මට මොනවක් කරයිද? මට අත්දැකීම නැහැ. එතකොට තාත්තා කෙනෙක්ගේ ආදරේ බෙදා ගන්න බැරිව අදත් මම දුක් විඳින්නේ ඒ ආදරේ මට අත්දැකීමක් කරගන්න බැරි වෙච්ච හින්දා. මොකද අවුරුදු 7යි මයිරි මට මගේ තාත්තා නැති වෙනකොට. එදා දවසත් මට තාම ජීවිතයේ අඳුරු මතකයක්. මතක් වෙනකොට ඒ දවස්වලදී මට ඒක දැනුනේ නැහැ. මොකද ඒ ලපට හිතක් හින්දා. අවුරුදු 39යි මගේ තාත්තාට ජීවිතය අහිමි වෙද්දී. අවුරුදු 39යි. අතිශය තරුණ වයසක්. හෘද රෝගයකින් මිය ගියා. හැබැයි ළඟ හිටියද තාත්තා? ඒක තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ එදා තාත්තත් අම්මත් මමත් එක ඇඳේ නිදාගත්තේ. හැබැයි රෑ 12ට විතර තාත්තට පපුවේ අමාරුවක් හැදිලා අම්මට කියද්දි ඊට පස්සේ අම්මා නැගිටලා තාත්තගේ පපුව අතගානිද්දි තිබුණු තෙල් ටිකක් අරගෙන හොඳටම පපුව පිරිමදිද්දි අවුරුදු 7 මම මොකවත් දන්නේ නැහැ. මට හොඳටම නිදි. ඊට පස්සේ අල්ලපු ගෙදර තවත් ඥාතියෙක් එක්ක වාහනයක් අරගෙන හෝමාගම රෝහලට තාත්තව අරගෙන ගිහිල්ලා රෑ 12යි 10ට විතර වගේ ඒ වෙනකොට වෙලාව ඇතුළත් කළා වාට්ටුවට. තාත්තා කිසි ප්‍රශ්නයක් නැතුව හොඳට කතා කරලා හින්දා වෛද්‍යවරුත් කියලා ළඟ ඉන්න ඕනෙත් නැහැ කියලා අම්මලා ඇවිල්ලා. හැබැයි එවලේ අම්මට හොඳට වෙලාව මතකයි 12යි 10 පහු වෙලා කියලා. තාත්තා මිය ගිය වෙලාව විදිහට තියෙන 12යි 16. ඒ කියන්නේ අම්මලාට රෝහලින් එළියට ඇවිල්ලා වාහනේ ගාවටවත් එන්න ඉඩක් තිබිලා නැහැ. නමුත් එදා අම්මා ඇවිල්ලා ගෙදර පහුවදා උදේ යනකොටවත් මම දන්නේ නැහැ. මම පොඩි එකා හින්දා මාව එහෙම නිදි කරවලා ගිහිල්ලා පහුවදා අපේ ගමේ දහම් පාසලෙන් අපි යනවා ට්‍රිප් එකක්. සත්වෝද්‍යානය බලන්න. ඒ නිසා එහා ගෙදර නැන්ද කෙනෙක් ඇවිල්ලා මාව ලෑස්ති කරවලා මට සපත්තු දදා ඉන්න වෙලාවේ තමයි තාත්තගේ මල්ලි ඇවිල්ලා කෑ ගහගෙන ඇවිල්ලා කිව්වේ අක්කේ අයියා නැති වෙලා කියලා. මට ඒ තේරුනේ නැහැ. දැන් නැති වෙලා කියන වචනේ අපිට පුරු එක කාරණාවකට විතරනේ මොනවා හරි තියෙන දෙයක් පේන්න නැහැ කියන එකනේ. එතකොට මට ඒක තේරුන්නේ නැහැ. ඊපස්සේ හැම එකනම අඬන්න ගත්තා. ඒ අඬන්න ගත්ත උනත් මට තේරුන්නේ නැහැ මේ මගේ තාත්තා ආයෙත් එන්නේ නැති වෙන්නම ජීවිතය දාලා ගිහිල්ලා කියලා. ඉතින් ඒක අඩුම ගානේ තාත්තාගේ මృతදේහය ගෙදරට අරන් ආවිල්ලා තාත්තාගේ මృతදේහය දවස් දෙකක් ගෙදර තියලා මృతදේහය බෝම දාන කරන්න මේ කිසි දෙයක් වෙනකොට මේ අවුරුදු 7 මට තාත්තා මට දැන් නැති වෙලානේ. තාත්තා මිය ගිහිල්ලානේ. ආයෙත් මේ පියසෙනහස මට නැහැනේ කියන බර සිතුවිල්ල හිතට ගන්න පුළුවන් කමක් තිබෙන්නේ නැහැ. කොච්චරද කියනවනම් මම ළමයෙක් ඒ අතට සෙල්ලම් කරනවා. සෙල්ලම් කරද්දී වැඩිහිටි අයියලා වෙලා කියනවා මේ ඔයා සෙල්ලම් කරන්න එපා වගේ තාත්තා නැති වෙලා තියෙන කියලා. ඉතින් මට ප්‍රශ්නයක් ඒ තාත්තා නැතුලාදී සෙල්ලම් කරන්න බැරි. ඒ කියන්නේ ඒ තරම් මට ඒක නොතේරෙන වයසදී. ඊට පස්සේ මට මතකයි ඒක හරිම සංවේදීම මතකයක්. දැන්
අම්මා අඬනකොට මං හිතලා මං අඬන්න ඕන කියලා. එදා තාත්තගේ භූම දාන දවසේදී අම්මාට දරාගෙන බලද්දි අම්මට අවුරුදු 35යි එතකොට. ඉතාම තරුණ වයසක. ඉතින් මං ඇයට පින් දෙනවා. ඊට පස්සේ විවාහයක් කරනවාගෙන අපි වෙනුවෙන්ම ජීවිතය කැප කළාට. ඉතින් අම්මා අඬනකොට මට අම්මා අඬන එක දරාගන්න බැරුව මම අඬනවා. මම දන්නේ නැහැ මේ අම්මා අඬන්නේ මේ මහා ලෝකයක් අහිමි වීම හින්දාසා ඇගේ අසරණකම හින්දා කියලා. තාත්තගේ දෙසැම්බර් 17 තාත්තා නැති වෙන්නේ දෙසැම්බර් 28 මගේ උපන්දිනය. ඒ අවුරුදු 6ක් ඒ වෙනකොට මගේ උපන්දිනයක් අරගෙන තිබුණේ නැහැ. අපේ පවුල්වල එහෙම පුරුද්දක් නැහැනේ. කියන්නේ ඒ කාලේ එහෙම උපන්දින සැමරීමක් අවුරුද්දක් ගානේ නැහැ. සහ අපේ පවුල් අතිශය සාමාන්‍ය පවුල්. එහෙම උපන්දින සාද කියලා දෙයක් නැහැ. හැබැයි මයුරි ඇත්තම කතාව මගේ ජීවිතයේ උපන්දිනයක් ලං වෙනකොට මම සතුටු වුණු එකම දෙයක් තිබුණේ මගේ තාත්තගේ 7 දවසේ බණට හම්බෙච්ච කේක්, කෙසෙල් ගෙඩි, කැවුම්, ඊට පස්සේ බිස්කට් වර්ග මේ ගොඩාක් දේවල් තියෙද්දි මම හිත යටින් සතුටු වෙනවා මේ පාර මට උපන්දිනය සමරන්න පුළුවන් කියලා. මම අම්මට කියනවා අම්මේ අපිට වෙන්දට නම් මකුවක් තිබ්බේ නැහැ මේ පාර තියෙනවා මට උපන්දිනය. ඉතින් ඒකට අම්මා අඬනවා නෑ දෑයන්ට දරා ගන්න බෑ. දැන් මගේ පොඩි කමට මට තේරෙන්නේ ඒ ළමා සිතුවිලිත් එක්ක. ඊට පස්සේ 7 දවසේ දාන ඉවරලා දවස් 3කින් පස්සේ ආපු උපන්දිනය තමයි මම සැමරුවේ මගේ නොදැනුවත්කමට තාත්තාගේ 7 දවසේ බණට හම්බෙච්ච බිස්කට් උයි කේක් උයි හිටපයට අල්ලනවා. ඒක දරුවෙක්නේ. හරිම ඒ කියන්නේ ඒ සියලු දේවල් හරිම සංවේදී මතක කාලයක් යනකොට තමයි මට තේරෙන ගත්තේ අයි තාත්තා ඉන්නේ නැහැනේ කියන එක. ඒක එන්න පුදුමාකාර වදයක් වුණා. කොච්චර වදයක් වුණාද කියනවා නම් එතනින් එහාට මේ අවුරුද්දක් දෙකක් තුනක් ඒ අවුරුදු 10ක් විතර යද්දි අනිත් අයට තාත්තලත් එක්ක තියෙන ගනුදෙනුව පේනකොට අම්මා විතරක් මාව එක අතකින් අල්ලා යද්දි අනෙක් අත හිස් වෙලා තියෙනකොට ඒ අඩුව දැනෙන්න ගත්තා. දුර යන හැම පාරකම මයුරි මං හිතන්නේ අර අපේ මාමා කියපු කතාව. තාත්ත නැති වෙලා කියලා කිව්වේ. මගේ හිතට වැදලා තිබ්බා කොයි හරි විදිහට මට හම්බ වෙයි කියලා. මම හරි ආසයි ඒ කාලේ අපිට ලොකුවට සල්ලි බාගේ නැහැ. ඉතින් ලොකුවට දුර ගමන් යවෙන්නේ නැහැ. දුර යන්න හරි ආසයි. මම මට හිතනවා අපි අනුරාධපුරයට ගියොත් මට ඒ කොහේ හරි තාත්තව හම්බ වෙයි කියලා. අර චිත්‍රපටයක කතාවක් වගේ. මං කතරගමට ගියොත් ඒ කොහේ හරි තැනක පිරිමි ගොඩාක් අස්සෙන් තාත්තා ඇවිල්ලා මාව බදාගන්නේ. නැත්තම් මට තාත්තයි මූණ බලන්න හම්බ වෙයි කියන එක මං ලොකු මහත් වෙනකම් මගේ හිතේ තිබුණා. හැබැයි හම්බුනේ නැහැ හම්බ වෙන්නේ නැහැ කියලා දන්නවා. එතනින් එහාට තමයි තාත්තා නැති අඩුව මට දැනෙන්න ගත්තේ මම. රට වෙනස් කරන කතාව. වෙනස් කරන කතාව. සෑම ඉරිතාවකම පෙරවරු 10ට